සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු නොකළ බවට චෝදනා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ උතුරු මැද පළාතේ රෝහල් තුල අද උදෑසන 8 සිට මධ්‍යාහන 12 දක්වා ක්‍රියාත්මක වුණා. ලබන 13, 14, 15, 16 යන දිනවල පිළිවෙලින් මධ්‍යම සබරකමු වයඹ දකුණ යන පළාත්වල එය ක්‍රියාත්මකයි. ලබන 20 වනදා ඌව පළාතේ සහ 21 වනදා බස්නාහිර පළාතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය වෘත්තීය සමිතිය සඳහනය පවසන්නේ. වෘත්තීය ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක කාල සීමාවේ සාමාන්‍ය සේවා වලින් ඉවත්ව සිටියද හදිසි අත්‍යවශ්‍ය හා ජීවිත ආරක්ෂක සේවා ආවරණ කටයුතු සිදු කරන බව එම සඳහනේ වැඩදොට්ටත් දැනුම් දෙනවා. කෙසේ වෙතත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අද දිනේ ක්‍රියාත්මක වැඩවර්ෂණය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින ආකාරයයි දැකගත හැකි වුණේ. පාන්දර 4ට විතර ආවේ පොලිමේ ඉතරලා හිටියොත් නම්බර් ගත්තේ හැකියලා කලින් යන්න. මේ ආවට පස්සේ තමයි දන්නේ ස්ට්‍රයික් එකක් තියෙන බව. ඩොක්ටර්ලා තව ආවෙත් නැහැ. බෙහෙත් දෙන අය කවුන්ටර් ඇරලා නැහැ තව. ස්ට්‍රයික් එකක් තියෙනවා කියලා කිව්වා. බෙහෙත් ගන්න ආවා තාම නැහැ. පොලිමේ ඉඳගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා බලන්න. බොහොම කනගාටුයි තමයි වැඩි. දින දාලා දුන්නා අද එන්න කියලා දින දාලා දීලා දැන් ස්ට්‍රයික් එකක් කියලා එකක් තිය වහලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ එකඟතාවයේ සහිතව මේ කණ්ඩායම් වලට යම් සහනයක් ලබා දුන්නා. හේදකාරී මණ්ඩලයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඒ වගේම අපේ PHI මහත්වරු මේ කණ්ඩායම් වලට නිල ඇඳුම් දීමනාව දෙගුණයක් දක්වා වැඩි කරා. ඒ වගේම මේ සෞඛ්‍ය පද්ධති කණ්ඩායම් ගණනාවකට විශේෂ රාජකාරී දීමනාවක් ලැබුණා. මේ මුදල දෙගුණ කරා. එහෙම සහනයක් ලබා දීලා තිබියදී ඒ විසඳුම පිළි අරගෙනත් ඒකට හා කියලා ඇවිල්ලා දැන් ආයි රට ඉස්සරහා තවත් අපිට පේන්නේ නාටකයක් ආරම්භ කරලා තියෙන ආකාරය තමයි. එතන වැදගත්ම කාරණේ උනේ මේ විශේෂ රාජකාරී දීමනාවට මේ කණ්ඩායම් මේ නායකයෝ කීප දෙනා එකතු වුණාට මෙතනදී පෙර බරපතලම කාරණේ තමයි මේ වෘත්තීය සමිති 72කින් 45කට ආසන්න වෘත්තීය සමිති ප්‍රමාණයක් නියෝජනය කරන සෞඛ්‍ය කණ්ඩායම් වලට විතරයි මේ විශේෂ රාජකාරී දීමනාව ලැබෙන්නේ. එතකොට ඉතුරු කණ්ඩායමට මුකුත් ලැබුණේ නැහැ. හැබැයි මුකුත් ලැබුණේ නැතත් අපිට කමක් නැහැ කියලා මේ කණ්ඩායම එළියට ඇවිල්ලා මේ විසඳුම් පිළි අරගෙන වැඩ වර්ජන නතර කරා. අපි දිගටම කිව්වා මේ වැඩ වර්ජන මාලාව පිටිපස්සේ මේ රටේ අහිංසක සෞඛ්‍ය සේවකීන් වැඩ වර්ජන වලට තල්ලු කිරීම පිටිපස්සේ ක්‍රියාත්මක වෙන්නේ කීප දෙනෙක්ගේ දේශපාලන අරමුණු දේශපාලන ආශාවන් ඉෂ්ට කර ගැනීම සඳහා යන ගමනක පියවරක් විදිහට විතරයි.